සම්මා සම්බුද්ධ සරණයි සිළු දෙනාටම බෞද්ධ රූපවාහිනිය පොවති සම්නිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. එවෙනුවෙන් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. පහළ රජ වේදිය බදුල්ලේ පදිංචි හේමා රත්නායක මෑණියන්ගේ ජන්මදිනය නිමිත්තෙන් එතුමිනට ආශිර්වාද ප්‍රාර්ථනා කරනු පිණිසයි මෙමුතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඔවුන්ගේ සුවහපත්තරමුණු ඒ ආකාරයෙන් මිෂ්ට වන්නට අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමින් උතුම් වූ සද්ධර්ම දේශනාව අපි මෙතැන් සිට ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට. ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහෙවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත්
නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ධර්මශ්‍රවණානි සංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අපි මේ දහම් මුතුයල ධර්ම දේශනා මාලාවේ මේ දිනවල සාකච්ඡා කරනු ලබන්නේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාස පාළියේ සඳහන් වන පෝතලිය කියන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට අපි ධර්ම දේශනා 7 සිද්ධ කරලා අවසන් කරලා තියෙනවා. මේ සදැහැති පින්නතුන් දායකත්වයේ දරනු ලබන්නේ ඒ උතුම් සූත්‍රය ඇසුරින් සිදු කරනු ලබන 8 ධර්ම දේශනාව සඳහා. මේ උතුම් පෝතලිය සූත්‍ර දේශනාවෙන් අපි පහුගිය ධර්ම දේශනා කීපයකම සාකච්ඡා කළේ මේ ශාසනයෙන් නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වන කෙනෙක් තමන්ගේ ජීවිතයේ කෙසේ හැඩගස්වා ගත යුතුද කියන කාරණාව පිළිබඳව. ඒ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම අත්හල යුතු කාරණා මොනවද කියන කාරණාව අපි සාකච්ඡා කරමින් මේ ප්‍රාණඝාතයේ සහ අදින්නාදානී කියන කාරණා දෙක විස්තර සහිතව සරලව සාකච්ඡා කරලා යම් ප්‍රමාණයකින් ඉවර කරන්න යෙදුණා. එමනම් අපි අද එතන ඉඳලා ධර්ම දේශනාව ඉදිරියට පවත්වන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, මේ ශාසනයේ සත්‍ය වචනය සහ කේලං නොකීම වාචසික සීලයක් හැටියට හඳුන්වනවා. ප්‍රාණඝාතයේ සහ ප්‍රාණඝාතයෙන් වැළකීම සහ අදින්නාදානයෙන් වැළකීම කායික සීලයක්. සත්‍ය වචනය සහ කේලං නොකීම වාචසික සීලයක් කියලා හඳුන්වනවා. ඊළඟට මේ ගිජු බව සහිත ලෝභය නැති කිරීම මානසික සීලයක්. එතකොට කායික සීල, වාචසික සීල, මානසික සීල කියන ආකාර 3ම මෙතන කතා කරනවා. මොනවද මේ ගිජු බව? ගිද්දි ලෝභය. අපි කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ අපි ගාව තියෙන සාමාන්‍ය ලෝභයට වඩා ඒක ඊට වඩා හුඟක් ඉහළට ගියපු මට්ටමක්. අන්සතු වස්තුව සම්බන්ධයෙන් විශේෂයෙන් ඇති කරගත්ත ලෝභ හිතක් ප්‍රධාන කරගත්ත කාරණාවල්. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ නින්දා කිරීම සහ බැනීම, ඒ වගේම පහර දීම මේ දේවල් වලින් වළකිනවා නම් කායික වාචසික කියන සීල මට්ටම් දෙකටම අයිති වෙනවා වගේම පහර දීමෙන් වැළකීම කියන කාරණාවත් ඒකටම අයිති වෙනවා. එහෙනම් නින්දා කිරීමෙන් සහ බැනීමෙන් සහ පහර දීමෙන් වැළකීම කායික සහ වාචසික කියන සීල මට්ටම් දෙකටම අයිති වෙනවා කියලයි මෙතන සඳහන් කරන්නේ. මොකද කායික වෙච්චහම පහර දෙනවා කියන කාරණාව සිද්ධ කරලා තියෙන්නේ කය මූලික කරගෙන නිසා. ඊළඟට පින්නතුනි ක්‍රෝධය සහ උපායාසය කියන කාරණා දෙකත් අනතිමානී වීමත් මානසික සීලයට අයිති කරලා තියෙනවා. පින්නතුනි
මේ ත්‍රිපිටකයේ අන්තර්ගත කරුණු අටකතාවේ වඩාත් පැහැදිලි කරලා තියෙනවා. මේ කරුණු මේ සීලයන්ට එහෙම නැත්නම් සීලේ මේ ප්‍රමාණවලට අන්තර්ගතයි කියලා අටකතාවේ විශේෂයෙන් විස්තර කරනවා. ඒ සීලය ආරක්ෂා කරගත යුතු විශේෂිත වූ ප්‍රමාණයන් සම්බන්ධයෙන් මෙන්න මේ ප්‍රමාණයෙන් මේ සීලය රැකෙන්න ඕන කියලා. ඊට අමතරව මේ කාරණාව පැහැදිලි කරන්න තවත් වෙනත් සූත්‍ර ගෙනහැර දක්වලා තියෙනවා. එතකොට තවත් සූත්‍රයක් හරියට දැනගන්න නම් තවත් සූත්‍ර කීපයක් ඇසුරු කරන්න ඕන කියන කාරණාව ඒ කාරණාවෙන් අපිට මනාව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ විදිහට පින්නතුනි මේ නිවන් බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ නිර්වාණය අවබෝධ කර ගැනීම වෙනුවෙන් සීලය ආරක්ෂා කරගත යුතු මට්ටම භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. මොකද අපි මේ ධර්ම දේශනාව මේ පෝතලීය සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන එවන් කරුණු බොහෝමයක් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන නිසා අපි මේ සූත්‍රයේ මුල ඉඳලා දිගටම සාකච්ඡාවල් ටික ඇහුවොත් තමයි අපිට මේක මනාව තේරුම් අරගන්න පහසුකමක් තියෙන්නේ. ඉතින් මේ වැඩසටහන තුළ සතියකට සැරයක් සෙනසුරාදා ඉරිදා දවස්වල හැමදාම මේ දේශනා මාලාව පැවැත්වෙන නිසා අපිට පිළිවෙලට කරුණු දැනගත්තාම මේක අවබෝධ කරගන්න හරි පහසුයි. ඊළඟට පින්නතිනේ මේ මුසාවාදය ගැන මෙතන අට කතාවේ මොනවද කියලා තියෙනවද කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කළොත් අපි දන්නවා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි කියන්නේ අනුන් රැවටීමේ චේතනාව පදනම් කරගෙන අපි මුසාවාදයේ පාවිච්චි කරනවා. නමුත් ඒ ශික්ෂාපදයේ සමාදන් වෙනවා කියලා කියන්නේ මුසාවාදයෙන් වළකිනවා කියලා පොරොන්දුවක් දෙනවා. අනුන් රවට්ටන්නේ නැහැ. වෙනතනි මේ කාරණාව සංකීර්ණව කතා කළොත් මේ ශාසනයේ නම් උගන්වන්නේ විහිළුවටවත් බොරුවක් කියන්න එපා කියලා. දැන් එතකොට මේ සූත්‍රය ඇයි දේශනා කරන්න කියන කාරණාව පහුගිය දේශනා කීපයකම අපි ඉස්මතු කළා. මේ සූත්‍රයේ නම පෝතලීය සූත්‍රයනි. මේ සූත්‍රයේ දේශනා කරන්නේ පෝතලීය කියන ගෘහපතියට. පෝතලීය කියන ගෘහපතියා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවහම භාග්‍යතුන් වහන්සේ ගෘහපතිය කියන වචනයෙන් කතා කළා. තමන්ට ගෘහපති වචනයෙන් කතා කරන එක ගෘහපති වාදයෙන් ආමන්ත්‍රණය කරන එකට පෝතලීය කැමති නැහැ. පෝතලීය ඒ බව භාග්‍යතුන් වහන්සේට කියනවා. ස්වාමීනි මම ගිහි භාවයෙන් අයින් වෙච්ච කෙනෙක්. ඉඳ මට මේ ගිහි කෙනෙකුට කතා කරනවා වගේ කතා කරන්න එපා. කියලා කියහම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පෝතලීය මේ ආර්යයන්ගේ ශාසනය යම් කෙනෙක් ගිහි භාවයෙන් වෙන් වුණා කියලා කියනවා නම් ඒ ගිහි භාවයෙන් වෙන්වීම කියන එක ඔහොම නෙමෙයි. නුඹ කියන විදිහේ වෙන්වීමක් ගැන නෙමෙයි බුද්ධ ආගමේ කියන්නේ. කියලා කියහම තමයි පෝතලිය අහන්නේ ස්වාමීනි ආර්යයන්ගේ ශාසනේ ආර්යයන්ගේ විනයේ ගිහි භාවයෙන් මිදීම ගිහි සංයෝජනයන්ගෙන් මිදීම කොයි වගේද කියලා. ඉතින් එතකොට මේ තියෙන්නේ ඒ ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන විදිහ ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්න හේතු වෙන කාරණා අටක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ආගේ කාරණා අට තමයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ, අදත්තා දානයෙන් වළකින්න ඕනේ. ඉතින් ඒවා අපි බොහොම සරලව නමුත් දීර්ඝව සාකච්ඡා කළා. දැන් මේ තියෙන්නේ මුසාවාදයෙන් වළකින්න ඕනේ. එතකොට ගිහි සංයෝජනයන්ගෙන් වළකින්න නම් සඳහන් කරනවා
විහිළුවකටවත් මුසාවක් කියන්න එපා කියලා. ඒ කාරණාව සඳහන් කරලා තියෙන්නේ දැන දැන සිනහා මුසු බසිනිදු මුසවා කිව පරිජිවෙයි. මේ භික්‍ෂූන් වහන්සේට දේශනා කරලා තියන්නේ. සාමනේර භික්‍ෂූන් වහන්සේ නමක් මම මේ කරන්නේ කියන්නේ බොරුවක් කියන කාරණාව තුළ දැන දැන සිනහා මුසු බසිනිදු කියල කියන්නේ අපි හිනාවිවීනි විහිලු කරන්නේ. එකැන විහිලුවක් පිණිසවත් බොරුවක් කියන්න එපා කියල තමයි මේ ශාසනය කියල තියෙන්නේ. ඒ වගේම ක්‍රීඩාවක් පිණිසවත් බොරුවක් කියන්න එපා කියල කියනවා. එතකොට එහෙමනම් මේ ශාසනයේ මේ කාරණාව මොන තරන් ගැඹුරින් අවධාරණය කරලා තියෙනවාද. පෙර කතා කරපු කරුණු වගේම මේ කාරණාවත් ඉතාම ගැඹුරින් අවධාරණය කරලා තියෙනවා. පිනතින විහිළුවක් හිතුවද කවදාවත් බොරුවක් කියලා හොඳට හිතල බලන්න. විහිළුවක් කියන්නේ බොරුවක්ද කියලා. බොහෝ විට විහිළුවක් කියන්නේ බොරුවක්. සමහර කෙනෙක් පුරුදු වෙලා ඉන්නවනේ දැන් අප්‍රේල් පළවෙනිද කියලා විහිළුවක් කරන්න. නමුත් ඒ විහිළුව බොරුවක් නෙමෙයිද? එහෙනම් විහිළුවක් කියන්නේ බොරුවක් බොහෝ වෙලාවට. ඉතින් ඒ වගේ හිතලා බලන්නකෝ. එහෙම නැත්තම් නින්දාවක්. එක්කෝ බොරුවක් නැත්තම් නින්දාවක්. විහිළුවක් කියන්නේ ඒ වගේ දෙයක්. එතර භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ හිනාවෙවීවත් බොරුවක් කියන්න එපා කියලා. සාමනීර භික්ෂුවකට නම් දේශනා කළා විහිළුවටවත් බොරුවක් කීවොත් පැවිද්දම නැතුව යනවා කියලා. මහණකමම නැතුව යනවා. ආයසරයක් සිල් ගන්න වෙනවා. ආයි මහණකම රඳව ගන්න ආරක්ෂා කර ගන්න ඒ තරම්ම තියුණු තැනක තියලා මේක දේශනා කරලා තියෙන්නේ. එනිසා භාගිතුන් වහන්සේ දේශනා කරනවා ක්‍රීඩා පිණිසවත් බොරුවක් නොකියන ශාසනයේ පැවිදි වෙලා මම විහිළුවට හරි බොරු කියනවා නම් මගේ පැවිද්දෙන් ඇති ඵලය මොකද්ද කියලා හිතන්න කියලා. විහිළුවකටවත් බොරුවක් කියන්න එපා කියන ශාසනයක මහාන වෙලා මම බොරු කී කියනං ජීවත් වෙන්නේ මගේ මහානකමේ වැඩේ මොකද්ද කියලා හිතන්න කියනවා. ඊළඟට පින්නතනි මේ සිල්පදයේ රකින්න අවම මට්ටම භාගිතුන් වහන්සේ කියලා තියෙනවා. ඒ අවම මට්ටම විහිළු කරනවා කියලාවත් බරුවක් කියන්න එපා කියලා කියනවා. එහෙම නැත්තම් විහිළුවේ මුවාවෙන් තව කෙනෙකුට නින්දාවක් කරන්න එපා කියලා කියනවා. ඊළඟට පින්නතුනි කේලම් කියන එක පිළිබඳවත් ඒ මට්ටමෙන්ම තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි කතා කරමින් හිටපු මේ මුසාවාදය කියන කාරණාව ඊටා විශේෂ ශිල්පදයක් හැටියට මේ ශාසනයේ තියෙන්නේ. පින්නතුනි හිතලා බලන්නකෝ දැන් ඔබ කැමති නැහෙනේ කාටවත් රැවටෙන්න. අපි කාටවත් රැවටෙන්න කැමති නෑ. කවුරුවත් අපිව රවට්ටනවට අපි කැමතිත් නෑ. නමුත් මේ ජීවිතයේ බොරුවක් කියනවා කියලා කියන්නේ ඒ හැම වාරයකම කෙනෙක් රවට්ටන එක නිකරන්නේ. මං අද කෙනෙකුට පුරොන්දුවක් වෙලා තියෙනවා ගමනක් යන්න එන්නම් කියලා. නමුත් මගේ වෙන කාරණාවක් යෙදුනා. නමුත් ඒක ඔහුට කිව්වොත් කලින් මම කියලා තිබ්බ කාරණාවට නෑවිත් ඇයියෝ බලුත් කරුණක් යොදාගත්තා කියලා අමනාප වෙන්න පුළුවන්. ඒ නිසා මම කරන්නේ බොරුවක් කියලා වෙන විශේෂ හේතුවක් දක්වලා ඔහුව රවට්ටලා මං වෙන වැඩකට යනවා. ඒ තුළ රැවටීමක් නිතිබ්බේ. තව විදිහකට කල්පනා කරාම අපි කියමු අපිට කෙනෙක් කියනවා ගමනක් යන්න එන්න. ඇත්තටම එන්න කීප වෙලාවට යන්න මට දැන් ටිකක් පරක්කුයි. නමුත් මම දැන් පිටත් වෙලා ඉන්නේ ඔහු ළඟට යන්න. දැන් ඔහු මේ කාලේ හැටියට නම් දුරකථන ඇමතුමක් දිදී මගෙන් අහනවා දැන් කොහෙද දැන් කොහෙද? ඉතින් මම දන්නවා මම පරක්කුයි. ඒ හින්දා මම ඉන්න තැන කියන්නේ නැහැ.
මම ඉන්න තැනට වඩා ටිකක් ඉස්සරහින් තමයි මම කියන්නේ. දැන් මම ඉන්නේ මෙතන කියලා. නමුත් ඉන්නේ ඊට වඩා සැතපුම් ගානක් තව පිටිපස්සේ. දැන් බලන්න සිවුම් විදිහට මේ කාරණාව පාවිච්චි කරන හැටි. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දැන් ඔය හැම දෙයක්ම අර පුජ්‍යලේ රැවැට්ටීමක්නේ. ඉතින් එතකොට මට ඕක කොච්චර පාඩුද? ඉන්නතින් මේ ජීවිතේටත් පාඩුයි යම් ප්‍රමාණයක්. හැබැයි ඊළඟ ආත්ම වලට අතිශයින්ම පාඩුයි. මොකද මම අද කෙනෙක් රැවැට්ටුවාම සංසාරේදී මටත් වෙන්නේ රැවටෙන්නේ. ඉන්නතින් පෙර බොරු කියපුවාට අද අපි රැවටෙන ඕන තරම්. ඒක අත්දකින්නවා අපි. සමහර කෙනෙක් අපිට කියනවා රුපියල් ලක්ෂයක් දෙන්න මම රස්සාවක් දෙන්නම් කියලා. අපිට ඒ කාන්ත සැකයක් උපදිනව ලක්ෂේ රස්සාවයි දෙකම නැති වෙයිද කියලා. මොකද සැකයක් තියෙනවා මට රස්සාව හම්බ වෙයිද? ඒ වුණාට රස්සාවේ අවශ්‍යතාවය දැඩිවම තියෙනවා. ඒ නිසා මං කෙසේ වෙතත් ඔහු විශ්වාස කරලා රුපියල් ලක්ෂයක් දෙනවා. හැබැයි ටික දවසක් යනකොට මිනිහත් නැහැ, රස්සාවත් නැහැ, මගේ සල්ලිත් නැහැ, මං ඔහුට රැවටිලා විතරයි තියෙන්නේ. මොකද හේතුව? පෙර ජීවිතවල මමත් බොහෝ දෙනා රවට්ටලා තියෙනවා. ඉතින් අපි හිතන අපි සමහර භාණ්ඩයක් අරගන්න යනවා. අපිට හිතෙනවා මට ඕනේ හොඳම එක, නමුත් මට දුන්නේ හොඳම එකද කියලා සැකයක් තියෙනවා කියලා. මාව රැවට්ටුවාද කියලා සැකයක් තියෙනවා. රැවට්ටුවා නම් ඇයි රවට්ටන්නේ? පෙර මම තව අය රවට්ටලා තියෙනවා. ඉතින් එහෙමනම් අනුන් රවට්ටන එක මගේ ජීවිතෙත් ස්වභාවය නම් මටත් සංසාරේ රැවටෙන්නම තමයි වෙන්නේ පිළිතුරේ. අන්න ඒ වගේ දැන් බලන්න මේ එක සිල්පදයක් ආරක්ෂා කිරීම තුළ අපි මතු පිටින් මේක ගැන හිතලා මේක සලකන්නේ නැතුව අත්හැරලා දැම්මට මේක මුළු සාංසාරික වශයෙන් නිවන් දකින්නකම් කොච්චර බලපානවද කියලා. ඉතින් ඒකනේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරලා තියෙන. දැන් අපි පන්සිල් පන්සිල් කියලා කියම අපි ඕක ගණන් ගන්නේ නැහැ. මේක පන්සිල්නේ. නමුත් නිවන් දකින්න මාවතේ පළවෙනි පියවර මේ තියෙන්නේ. ඒක සුළුපටු එකක් වෙන්න පුළුවන්ද? ඒක ලොකු අර්ථයක් තියෙන කාරණාවක්. අතීතයේ අය නම් බොරු කියන්න බයයි. අපේ ශ්‍රද්ධාව අඩු හින්දා අපි බය නැතුවම බොරු කියනවා. අතීතයේ බය වෙන්න හේතු මොනවද? එකක් තමයි දෙවියෝ දකින්න හින්දා බයයි. බොරු කියහම දෙවියෝ දැනගන්නවා. වැරදි කරාම දෙවියෝ දැනගන්නවා. ඉතින් එතකොට අපි වැරදි කරනකොට දෙවියෝ දැනගන්නේ නැද්ද? ඉන්නතර මෙහෙම හිතන්න. ඒ පින් දෙනකොට මගේ ආරක්ෂක දෙවියන්ටද කියලා පින් දෙන්නේ? එහෙනම් මාව ආරක්ෂා කරන දෙවියෝ ඉන්නවා කියලා හිතනව නේද? එහෙම ආරක්ෂක දෙවිවරු ඉන්නවා. ඉතින් දෙවිවරු කොහොමත් කැමති පින් කරන අයට. ඒ නිසා ඉතින් කවුරු ගාවේ ඇද්ද කවුරු ගාව නැද්ද කියලා දැන් තීරණයක් නෑ. නමුත් අතීතයයි ගොඩක් කුසල් එක්ක හිටියා. ඒක හින්දා කාට හොරෙන් මොනව කළත් දෙවියන්ට හොරෙන් කරන්න බෑ. ඒ දෙවියෝ දකින නිසා පින්ක පව් කරන්න බයයි. මොකද අපිට දුකක් කරදරයක් ආපු වෙලාවට අපිට දෙවියනේ කියලා කියවෙනවා. නැත්නම් මට ඇති වෙලා තියෙන මේ කරදරේ දෙවියන්ටවත් පේන්නේ නැද්ද කියලා අහන වාර ඕනතරම් තියෙනවා. ඇත්තටම පේන්නේ නැද්ද? පේනවා. එහෙනම් ඇයි පිහිට වෙන්නේ නැත්තේ? දැන් නම් මට දුකක්. නමුත් දෙවියෝ මට කරදරයක් තියෙන වෙලාවේ විතරක් නෙමෙයි මාව දැක්කේ. ලොකුවට දුකක් කරදරයක් නැති වෙලාවෙත් දෙවියෝ මාව දැක්කා. හැබැයි ඒ වෙලාවේ මම කළේ මොනවද කියලා දන්නව. ඒ වෙලාවේ කරපු දේවල් වලට අනුව මට සලකන්න හිතෙනවද නැද්ද කියලා දෙවියෝ තමයි දන්නේ. ආන් ඒක නිසා අතීතයේ අය අද සැඟවි සැඟවි මොනවා කළත් දෙවියන්ගෙන් බේරෙන්න බෑ. දකින්නවා. එහෙනම් ලැජ්ජයි. මොන ක්‍රමයකින් හරි ඒ පැත්ත මගහැරුණත් රහතන් වහන්සේලාට හොරෙන් පව් කරන්න බෑ.
මම කෞද කියන කාරණාව උන්වහන්සේලා ආවර්ජනය කරපු ගමම්ම මගේ අතීත තොරතුරු ටික ඔක්කොම පේනවා. තැන් අපි සමහරලාට අපි පිළිබඳව තොරතුරු පරිගණ කොල එහෙම ඕන තරන් දත්ත තියෙනවන්නේ. අපි ගේම අපේ හැඳුනුම් පත නැති වෙලා. අපි ගිහිල්ල කියන මට හැඳුනුම් පතක් හදාගන්න ඕනේ, මගේ හැඳුම් පත නෑ. සමහරලාට අපි කම්මැලිකමට කියන මන්තාව හැඳුම් පත හදලම නෑ. නමුත් මගේ කිසියම් තොරතුර පරිගණකයකට දුන්නහම මා සම්බන්ධ ඔක්කොම තොරතුරු තියනේවා පෙන්නන්ට පටන් ගන්නවා. ඉදේතොට මර බොරු කරන්න බෑ වගේ මේ අතිවුතුම් රහතන් වහන්සේලා මන්දිහා ආවර්ජනය කරනකොට අතීත සංසාර කල්ප ගණන් මං ගැන පේනවා. ඉති ඒහින්ද බයයි පව් කරන්ට. ඒ ඔක්කොටම වඩා බයයි ඒ කවුරුණු දැක්කත් මං ගැන බුදුරජාණන් වහන්සේ දන්නවා. පිනතරි කවදහරි ඔබත් මමත් නිවන් දකිින්ඩම ඕනෙනෙ. මේ සංසාර ඉවර කරන්න අපි කවද හරි නිවන් දකිින්ඩ මූනේ. ඒ නිවන අවබෝධ කරගන්නකොට භාග්‍යතුන් වහන්සේ කරුණු දක්වනකොට දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ එදාට ලක්ෂ ගණන් කෝටි ගණන් දෙවියන් මිනිස්සුන් ඉස්සරහ තමයි කියන්නේ මොහු මෙන්න මෙහෙම පුජ්‍යලේ කියලා. අතීතයේ අතීතයේ අහවල් අහවල් කාලේ මෙන්න මේ වාගේ වැඩ කළා කියලා මගේ පරණ සහතික හිතන් අරගෙනම පෙන්නනවා. එතකොට මේ කෝටි ගණන් දෙනා ඉස්සරහ කියනකොට ලැජ්ජයිනේ. දැන් අදත් අපි බණ කතා අහන්නේ මහණෙනි මොහු මේ සංසාරේ මෙහෙම මෙහෙම කරපු කෙනෙක් කියලා. ඉතින් එතකොට ඔහු ගැන විතරද එහෙම කියන්නේ, අපි ගැන කියන එකක් නැති වෙයි කියලා හිතනවාද? ආන් ඒක ගැන හිතලත් අකුසල් කරන එකෙන් ඈත් වෙන්න ඕනේ. යම් කෙනෙක් අකුසලයෙන් ඈත් වෙනවා කියලා කියන්නේ ඒ පුජ්‍යලයා ඒකාන්තයෙන් කරුණා මෛත්‍රී ගුණ තියෙන කෙනෙක්. යම් කෙනෙක් පන්සිල් රකින්නවා කියලා කියන්නේ ඔහු ඒකාන්තයෙන් කරුණා මෛත්‍රී ගුණ තියෙන කෙනෙක්. බොරුවක් කියලා අනුන් රවට්ටන්න බුලුහන්ද පින්නතුනි මෛත්‍රී කරන කෙනෙකුට? බැහැනේ. එහෙනම් මෛත්‍රී කරනවා නම් ප්‍රාණඝාත කරන්නත් බෑ, හොරකම් කරන්නත් බෑ, වැරදිකාම සේවනයට යන්නත් බෑ, බොරු කියන්නත් බෑ. එතකොට යම් කෙනෙක් තාමත් පංචශීල ප්‍රතිපදාව මත නැත්තම්, දැන් මෙතන කාරණා අටක් කතා කරනවා, මේ කරුණ අට තුල නැත්තම් ඒ කියන්නේ ඔහු ළඟ මෛත්‍රී කරුණා ආදී ගුණත් නැහැ කියන එකයි. ඉතින් එතකොට භික්ෂූන් වහන්සේලාගේ මට්ටමට ආවම භාග්‍යතුන් වහන්සේ මේ කරුණා මෛත්‍රී ගුණය කියන එක බොහෝම ඉස්මතු කරලා දේශනා කළා. භික්ෂුන් වහන්සේලාට කරුණු පැහැදිලි කරනකොට එක දවසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මේ ධර්මචාරිකාවේ වැඩම කරලා එක දවසක් රාත්‍රියේ විවේකීව වැඩ ඉන්න වෙලාවක විශාල නුග ගහක් ඇතුලේ බෙනේ කොමරි මේකට ගිනි තියලා හෝ කොහොමරි ගිනි එවිලිලා, දැන් අර ඇතුලේ තියෙන සිදුර දිගේ ගින්දර උඩට ගිහිල්ලා ගහ ඇතුළ පිලිස්සි පිලිස්සි අඟුරු කෙඩි කෙඩි වැටිලා ගහ මුල වටේම අඟුරු ගොඩයි. රාත්‍රියේ හුළඟට මේවා පුදුම විදිහට දිලිසෙනවා. මේ සිදුවීම දැකලා බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා සංඝයාට අවවාදයක් කරන්න වටිනවා මේ ගිනි අඟුරු උපයෝගී කරගෙන. භික්ෂූන් වහන්සේලා කැඳවලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ සිල්වත් ගුණවත් භාවයක් නැතුව සිල් ගුණ නැතුව මේ ශාසනයේ පැවිදි වුණා කියලා හිතාගෙන ශාසනයේ මට්ටම දන්නේ නැතුව යම් කෙනෙක් සුදුසුකම් නැතුව සදහැවතුන් ගෙනල්ලා දෙන සිව්පසේ පරිහරණය කරනවා නම් ඒ සිව්පසේ පරිහරණය කරනවට වඩා අන්න අර අඟුරු ගිලින එක හරිම සැපයි කියලා. ඒ බත්තට අනුභව කරනවට වඩා අර අඟුරු කණේක හරි සැපයි කියලා. ඇත්තම සැපයිද අඟුරු කණේක? අඟුරු අනුභව කරොත් තොලකට පිච්චෙන්න පුළුවන්, මරණයටපත් වෙන්නත් පුළුවන්. නමුත් පින්නතිනේ සැපයි. ඇයි? මේ ජීවිතේ විතරයි නැති වෙන්නේ. ඊළඟ ජීවිතේ ඉඳලා හොඳයි.
නමුත් සීලාදී ගුණධර්ම නැතුව මහණකමින් පිරිහිලා ඉඳගෙන අර බත්තනු බහු කලා කියල කෙන මේ සිව්පසේ පරිහරණය කලා කියල කියන්නේ මේ ජීවිතය නං සියලුම සැපතියෙනවා වගේ තමයි පේන්නේ. නමුත් ඒකට වන්දිගෙ වනකොට අනාගත ජීවිත දහස් ගණන්වලින් වන්දිග වඩ වෙනවා. එනම් එක ජීවිතයක අනුන්ගෙන් ණයට අනුභව කරලා අනාගත ජීවිත දහස් ගණනක වන්දි ගෙවනවට වඩා ගිනි අඟුරු අනුභව කරලා මේ ජීවිතය නැති වෙනවා කියන එක සැප නැද්ද? එතකොට එක ජීවිතයයි ඉන්නේ. දහස් ගණනකින් වන්දි ගෙවන්න වෙන්නේ නැහැ එතකොට. එතකොට දැන් මේ කාරණාව අහලා මේක විස්තරී තියෙන අග්ගි කන්දෝපම සූත්‍ර දේශනාවේ මේ කාරණාව අහලා භික්ෂූන් වහන්සේලා 69ක් උණුවමනේ දැම්ම කියලා කියනවා. උණුවෙන් ලේවමනේ දැම්ම කියනවා. ඒ කියන්නේ පිරිහිලා ඉඳලා බය හිතුණා. තව පිරිසක් රහත් වුණා. තව පිරිසක් මාර්ගඵල ලැබුවා. තව පිරිසක් මේ මහානකම අමාරුයි කියලා සූරු ඇරලා යන්න පටන් ගත්තා. පස්සේ භාග්‍යතුන් වහන්සේට ධර්ම සංවේගයක් ඇති වුණා. මේ සංඝයා බොහොම වේගෙන් හිස් වෙනවා. මහනකම අමාරුයි කියලා යනවා. දුර්ලභා පබ්බජ්ජා. මහනකම හරිම දුර්ලභයි මහණෙනි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. පැවිද්ද හරි දුර්ලභයි. ඒ වගේම පැවිද්ද හරි අමාරුයි සම්පූර්ණ කරන්න. ඉතින් මේ ශාසනයේ කියලා තියෙනවා නම් ඒ පැවිදි ජීවිතයේ ඒ තරම්ම අපහසුයි කියන කාරණාව. ශ්‍රද්ධාවන්තයට අපහසු නෑ. ශ්‍රද්ධාවන්තයට බොහොම සතුටුයි පැවිද්ද කියන එක සම්බන්ධයෙන්. නමුත් ඒක පරම දුර්ලභයි. එතකොට ඒ තරම්ම දුර්ලභ පැවිද්ද මෙහෙම පහසුවෙන් ගෙවන්න පුළුවන්ද කියලා හිතලා බලන්න ඕනේ. ඇයි දුර්ලභයි කිව්වේ කියලා හිතලා බලන්න ඕනේ. ඉතින් අර භික්ෂූන් වහන්සේලා දැන් ශාසනය දාලා යනකොට පෘථජ්ජන අය භාග්‍යතුන් වහන්සේකට ප්‍රතිකර්මයක් දේශනා කළා. එතන නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම මලක් සිඹින තරම් කාලයක්. ඉතාම කුඩා කාලයක්. ලෝක සත්වයාට මෛත්‍රී කරන්න පුළුවන් නම් ආන්ගේ මෛත්‍රී සිතුවිල්ල මේ සිව්පසේට තමන් උරුම කරුවෙක් බවට පත් කරනවා. ඒ මෛත්‍රී ගුණය තමන්ට ඒකට ලොකු ආශිර්වාදයක් වෙනවා. හැබැයි පින්නතුනි මලක් සිඹින තරම් කාලයක් කියලා මෙතන කියන්නේ ධ්‍යාන මට්ටමට වැඩුණ මෛත්‍රියක් කියන්නේ. ඉනිහා අපිට මේක සරලව ගන්න බෑ. ධ්‍යාන මට්ටමට වැඩුණ මෛත්‍රියක් ගැන මෙතන මේ කතා කරන්නේ. ඉතින් ඒ මට්ටමට වැඩුණේ නැතත් මෛත්‍රී සහගත සිතුවිලි තුල භාග්‍යතුන් වහන්සේට අනුව ජීවත් වෙනවා නම් ඒ සිව්පසේට යම් සුදුසුකමක් තියෙනවනේ. ආන් එහෙනම් මම කියන්න හැදුවේ ඒ මෛත්‍රී සහගත සිතුවිලි වල ජීවත් වෙනවා නම් මේ සිල්පද එකක්වත් උල්ලංඝනය කරන්න පුළුවන්ද? මොකද මේ හැම සිල්පදයක්ම උල්ලංඝනය වෙන්නේ දේශසිතින්. මෛත්‍රිය නැතුව. එහෙනම් යමෙක් මෛත්‍රී ප්‍රතිපදාවේ ඉන්නවා නම් ඔහු ළඟ සිල් තියෙනවා. යමෙක් සීල ප්‍රතිපදාවේ ඉන්නවා නම් ඔහු ළඟ මෛත්‍රී ගුණ තියෙනවා. එහෙනම් ද්වේෂය කියන කාරණාව පිටු දැක්ක භාග්‍යතුන් වහන්සේ වරක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මම නුඹලට සහතික වෙනවා. මම නුඹලට සහතික වෙනවා එක ධර්මතාවයක් තුල මනාව පිහිටන්න පුළුවන් නම් උඹලා අනාගාමී වෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ සහතිකයක් දෙනවා කියනවා. මොන ධර්මතාවයේ මත පිහිටන්න පුළුවන් නම්ද? ද්වේෂයෙන් තොර වෙන්න පුළුවන් නම්. මේ සුළු දෙයට පාරේ යන මම කවදාවත් දැකලා නැති අඳුරන් නැති මිනිහෙක් කරන වැඩේටත් මට තරහ යනවා. අපේ ස්වභාවය ඒකනේ. මේ කොහෙදෝ යන මිනිහෙක් පාරේ වරදක් කරනවා. අපි වාහනේ ඇතුලේ වීදුරු වහගෙන අර මිනිහට බනිනවා. මට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් ඒ මිනිහා හින්දා මං අපාය යන්න ලෑස්ති වෙනවා. ඒ වාහනේ ඇතුලේ මට සැපය තියෙනවද? සමහර කෝටි ගාණක් වටින වාහනයක ඉතාම සුවදායක ආසනයක වාඩි වෙලා දැන් වෛරයෙන් ද්වේෂයෙන් රත් වෙලා මේ වාහනේ තියෙන සිසිලසෙන් මට ඇති වැඩකුත් නැහැ. මම වෛරයෙන් රත් වෙලා ඉන්නේ, ද්වේෂයෙන් රත් වෙලා ඉන්නේ. දැන් අර පාරේ වරද කරපු මිනිහට පාඩුද?
පාඩු වෙලා තියෙන වාහනය ඇතුළේ හිටු මට කේන්ති ගිහිල්ලා. ඉතින් ඒ වගේ මේ ද්වේෂය කියන එක මොනතරම් භයානකද? ඉන්නදී සඳහන් කළා කෙනෙක් කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණා. විසකුරු සර්පෙක් වෙන්න තියෙන අවස්ථාව වැඩි කියලා. නයික් පොළඟේ ගෝනුස්සෙක් කුණ කටුවෙක් වගේ. එහෙම නැත්නම් යකෙක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි කිව්වා. එහෙම නැත්නම් සතර අපායේ විශේෂයෙන් නිරේ උපදින්න තියෙන ඉඩ කඩ වැඩි. ඉතින් අපි දන්නේ නැහැ මරණය කොයි වෙලාවෙ වෙයිද කියලා. ඉතින් මේ කාරණාව ආයෙ විස්තර කරන මේක හරි සංකීර්ණයි. මරණාසන්න කාලෙත් ද්වේෂය උපදින්න පුළුවන්. මොකද සමහර අය මව්පියන්ට නමුත් යමක් කමක් කාලා බීලා ඉන්න පුළුවන් කාලේ ගෙනහිල්ල මුකුත් දෙන්නේ නැහැ. මොකවත් ගිල ගන්න බැරුව මරණාසන්න වෙලා වයෝවෘද්ධ වෙච්චාම තමයි රටේම තියෙනවා ගෙනහිල්ලා කවන්න හදන්නේ. කන්න පුළුවන් කාලේ දුන්නා නම් කොච්චර හොඳද. ඉතින් මේ වෙලාව විතරහින් නත් පුළුවන්නේ. එයි අනුභව කරන්න බෑ, ගිලින්න බෑ. නපු අපි ගෙනහිල්ලා ඒ වෙලාවට පොවනවා. මොනවා හරි හීනියට කපල හරි කටේ තියෙනවා. එක කරදරයක් වෙන්න පුළුවන්. ඒත් එක ද්වේෂසිතක් තියෙන්න පුළුවන් අවසන් මොහොතේ. මේ හරි සංකීර්ණ කරුණු. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හැම වෙලාවෙම ද්වේෂයට ප්‍රතිවිරුද්ධව වැඩ කරන්න කියලා. ඒ කියන්නේ මෛත්‍රී ගුණය හැම වෙලාවෙම දියුණු කරලා තියාගන්න කියලා. එහෙනම් යම් කෙනෙක් ළඟ මෛත්‍රී සහගත හැඟීම් තියෙනවා නම් කවදාවත් මේ පුජ්‍යලයට අනුන් රවට්ටන්න වැඩ කරන්න බෑ. කවදාවත් මෛත්‍රී ගුණ ඇති පුජ්‍යලයා අනුන් රවට්ටන්නේත් නැහැ. ඒ වගේම තමයි මුසාවාදයෙන් වැළකිනා වගේම පරුස වචනයෙන් වැළකින්නත් ඕනේ. පරුස වචනේ එළියට එන්නෙම මොකක් පදනම් කරගෙනද? ද්වේෂය පදනම් කරගෙන. පරුස වචනේ ප්‍රමාණ ගණනාවක් තියෙනවා කතා කරන්න. සාමාන්‍යයෙන් අපි පරුස වචනය කියාපු ගමන්ම අපිට වැටහෙන ප්‍රමාණයක් තියෙනවානේ මෙන්න මේවා පරුස වචන කියලා. නමුත් පින්නතිනි ඊට වඩා පරුස වචනය කියන කාරණාව හරි සංකීර්ණයි. අපි හිතේ සිතුවිල්ලට අනුව තමයි වචනය පරුසද නැද්ද කියන එක තීරණය වෙන්නේ. සමහරවිට කෙනෙකුට උඹ කියලා කිව්වත් ඒක පරුස වෙන්න පුළුවන්. කෙනෙකුට තෝ කියලා කිව්වොත් ඒකත් පරුස වෙන්න පුළුවන්. මේ වචන පාවිච්චි කරනකොට හිතේ තියෙන ස්වභාවය. දැන් අපිට කෙනෙකුට ඔතනින් එහාට වෙන්න කියලා බොහොම ආදරෙන් කියන්නත් පුළුවන්. හැබැයි අපි කියන සොරේට අනුව ඒ පුජ්‍යලා ටිකක් එහාට විසි වෙන විදිහට කියන්නත් පුළුවන්. එතකොට ඒ අතර මගේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ නිසා ඔබ කියන එකත් පරුස වචනයක් වෙන්න කියන්නත් පුළුවන්. බොහොම ආදරෙන් ලෙන්ගතුකමින් සෙනෙහසින් උඹලා කියලාත් කියනවා අපි. ඒ වගේම ද්වේෂමූලිකව කියන වෙලාවලුත් තියෙනවා. ආන්ගේ ද්වේෂය හටගෙන කතා කරන වෙලාව තමයි පරුස වෙන්නේ. අන්න ඒක නිසා පරුස වචනේ එකයි මම කිව්වේ ප්‍රභේද ගණනාවකට මේ වචනේ කතා කරන්න තියෙනවා කියලා. කෙසේ වෙතත් පරුස කියපු ගමම්ම ඒක ද්වේෂමූලිකයි. එහෙනම් මුසාවාදය, පරුස වචනය, පිසුණු වචනය. මොනවද පිසුණු වචන කියලා කියන්නේ? කේලම් කියනවා. හැම කේලමක් ළඟම තියෙන්නේ දෙන්නෙක් අතර ගැටුමක් ඇති කිරීමක්. මෛත්‍රී කරන පුජ්‍යලයෙකුට පුළුවන්ද දෙන්නෙක් අතර ගැටුම් හදන්න? එහෙනම් සිල් රකින්නවා නම් කවදාවත් කේලම් කියන්න පුළුවන්කමක් නැහැ. සම්පප්‍රලාප කියලා කියන්නේ නිකම්ම නිකං කාලේ නාස්ති කරන තැන්. මටත් වැඩක් නැති, ඔබටත් වැඩක් නැති කතාවකට අපි කාලේ නාස්ති කරනවා. මට වැඩකුත් නැහැ, ඔබට වැඩකුත් නැහැ. නමුත් කාගේවත් අඩුපාඩුවක් විවේචනය කර කර පැය ගාණක් එක තැනක ඉන්නවා. එතකොට මං කොච්චර ප්‍රමාද වෙලාද? අනුන්ගෙත් හොඳයක් නෙමේ කතා කරලා තියෙන්නේ. අනුන්ගෙත් වරදක් ගැන කතා කර කර මගේ හිතෙත් ද්වේෂය ඉස්මතු කරගෙන මගේ කාලේ නාස්ති කරගෙන මං ප්‍රමාදී පුජ්‍යලෙක් බවට පත් වුණා. මේ ශාසනය ඉගැන්වීම අප්‍රමාදී වෙන්න කියලානේ. අප්‍රමාදයේ මේ ලෝකේ දෙන ලොකුම පින්කම කියලා දේශනා කළේ. ඉතින් එවන් ශාසනයක සමාජිකයෙක් වෙලා ඉඳගෙනත් මම තාමත් කටයුතු කරන්නේ මේ විදිහට නම්.
මගෙන් ඇති වැඩේ මොකද්ද කියලා හිතන්න කියලා කියනවා. එතකොට තමයි තේරෙන්නේ නිර්වාණය අවබෝධ කරගන්න අපි දැන් ඉන්න මේ ප්‍රමාණය ප්‍රමාණවත්ද කියලා. අපි ඉන්න මට්ටම ප්‍රමාණවත්ද කියලා. පින්නදෙනි මට්ටම ප්‍රමාණවත් නෙමෙයි නිර්වාණය අවබෝධ කරන්න ඕනේ කියන තැනටවත් අපි ඇවිල්ලා නැතව. එතකොට නිවන් දැකපු උතුමන්ගේ අපේ තියෙන වෙනස. මේ මට්ටමේ ඉඳගෙන ඒ කාලේ නිවන් දැක්කට මේ කාලේ නිවන් දකින්න බෑ කියලා අපි හිතනවා නම් ඇත්තටම මේ කාලේ බැරිද? මේ දහමේ අල්ප මාත්‍ර අඩුවක් නෑ පින්නතුනි. තාමත් නිවන් දොර බුද්ධ ශාසනය වසර 5000ක් කල්ම වැහෙන්නේ නෑ, එරිලම තමයි තියෙන්නේ. හැබැයි ඒ දොරෙන් ඇතුළට යන්න සුදුසු මට්ටමක මම නැති එකයි තියෙන්නේ. ඉතින් මම සුදුස්සෙක් වුණා නම් බොහොම පැහැදිලිව ඉක්මනට දොරෙන් එහාට යන්න පුළුවන්. ඒකවල සුදුසුකම් නැත්තේ අපි ළඟ යම් තැනකට යම් ආයතනයකට යන්න අපි ගාව සුදුසුකමක් තියෙන්න ඕනේ. ඒ සුදුසුකම හදාගන්න අතුරු මට එතන දොර වැහිලා තමා තියෙන්නේ. නමුත් සුදුසුකම සම්පූර්ණයි නම් මං එන්න කලින් මං වෙනුවෙන් දොර ඇරිලා තියෙනවා. එඳ නිවන් දකින්න කැමති කෙනෙකුත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ටික සම්පූර්ණ කරන්න ඕනේ. ඒ සුදුසුකම් ටිකේ පළවෙනි කාරණා ටික තමයි මේ කතා කරගෙන යන්නේ. ඊළඟට සඳහන් කරනවා කේලං කීමත් ඒ වගේමයි. ඊළඟට කියන්නේ පින්විතිනි ගිජු බව සහිත ලෝභය අත්හරින්න කියලා දේශනා කරනවා. කයින් කරන වැරදි තියෙනවා හතරක්. කයින් කරන වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. වචනයෙන් කරන වැරදි තියෙනවා හතරක්. මුසාවාදය, පරුස වචනය, පිසුණු වචනය, සම්පප්‍රලාපය. හිතින් කරන වැරදි තියෙනවා තුනක්. ඒකෙන් පළවෙනි එක තමයි මේ ගිජු බව කියලා කියන්නේ. අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. එහෙනම් ගිජු බව සහිත ලෝභය අත්හරින්න කියලා දේශනා කරනවා. පින්නතිනි ගිජු බව අන්සතු වස්තුව මාසතු කරගන්න තියෙන ලෝභය. සාමාන්‍ය පෘථජන මිනිස්සු හැටියට අපි හැමෝම ළඟ ලෝභකම කියන එක තියෙනවා. ඒ ලෝභය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒක වෙන එකක්. ඒ මගේ දේවල් වැය වියදම් කරන්නනේ අකමැති. දැන් තියෙන කැමැත්ත තණ්හාව තමයි මගේ නොවන දෙයක් මා සතු කරගන්න, මගේ කරගන්න තියෙන කැමැත්ත. ඒක ගැනයි මේ කියන්නේ. ගිජු බව සහිත ලෝභය කියලා. එතකොට අපි ගාව තියෙන ලෝභයත් මේකට අයිති. මේ ගිජු බව සහිත ලෝභය කියන එක ඊට වඩා එහා ගියප එකක්. ඊළඟට පින්නතිනි මේ කරුණු වලින් වැළකිලා තමන්ගේ සිත කොහොම සකස් කරගත යුතුද කියන කාරණාව කකචූපම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. කකචූපම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකේ. කකච කියලා කියන්නේ කියතට. කියතක් උපමා කරගෙන කරපු දේශනාව කකචූපම. කකච උපම කියන එක කකචූපම සූත්‍රය. එතන මේ සූත්‍රයේ මොකද්ද කියන්නේ? කියතක් අරගෙන තමන්ගේ අතපය කපනකොට කියතෙන් කපනවා කියන කාරණාව අපිට කියන්න ඕනේ නැහැ. ඒක කොච්චර වේදනාවක්ද කියලා. ඒ කියතක් අරගෙන තමන්ගේ අතපය කපනකොට ඒ කපන පුජ්‍යලයා පිළිබඳව මගේ හිතේ අමනාපයක් ඇති වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔහු මගේ අනුශාසනාව ක්‍රියාත්මක කරන්නෙක් නෙමෙයි කියලා. හිතාගන්න පුළුවන්ද කාරණාව කොච්චර සංකීර්ණද කියලා. කියතෙන් කපනකොට කපන්නා ගැන මගේ හිතේ ද්වේෂයක් එනවනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔහු මගේ අනුශාසනාව ක්‍රියාත්මක කරන්නේ කියලා. ඒ කියන්නේ කියතෙන් කපන පුජ්‍යලයටත් මෛත්‍රී කරන්න කියලා කියන්නේ.
මොකද පිනතින අපි හිතමු කෙනෙක් අපි ගෙලසිර කරලා මරන්න හදනවා කියලා. ද මම දේශ සහගත වෙන්න වෙන්න අනිවාර්යෙන්ම මැරෙනවා. එතකොට මේ දේශයෙන් මැරුණොත් පාඩු නැද්ද මට? නමුත් මෛත්‍රී සිතක් උපදව ගන්න අමාරු ඇති ප්‍රගුණ කරලා නැති හින්දා. නමුත් උපදව ගන්න පුළුවන් වුණොත් මරණයත් එක්කම අතිශයින්ම ලාභයි. එහෙනම් මෙතනත් ඒකයි මේ කියන්නේ. මගේ වචනේ ක්‍රියාත්මක කරනවා නම් කියතෙන් කපන මිනිහටත් මෛත්‍රී කරනවා කියලා. එතකොට දැන් බලන්න ඒ තරමට එන්න මෛත්‍රී ගුණ වඩලා නම් මේ කියන අය ළඟ කොච්චර උතුම් සිල් තියෙනවද? එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මොන තරම් සීලවන්ත උත්තමයන්ගෙන් සපිරුණ ශාසනයක්ද? එවන් ශාසනයක් ඇසුරු කරගෙන කටයුතු කරන අපි කොයි වගේ වෙන්න ඕනේද? මෙවන් ශාසනයක සමාජිකයෝ ශ්‍රාවක වෙන අපි මෙහෙම වෙන එක අපිට කොච්චර පාඩුද? එත අපි තාමත් ඉන්නේ මේ මට්ටමේ නම් මේ ශාසනයේ ශ්‍රාවක කියලා අපිට කියන්න පුළුවන්ද කියලා අපි හිතලා අපි පිළිබඳව ලොකු ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්න ඕනේ. මේ ශාසනයේ සමාජිකයෝ වෙන්න නම් මම කවුරු වෙන්න ඕනේද කියලා එහෙම කල්පනා කරලා බැලුවොත් බුද්ධ ආගමේ ශ්‍රාවක බව ලබන්න මම සුදුසුද කියන මට්ටම අපව විමසන්න වෙනවා. එහෙම කියපු ශාසනයක මම අනික් අයට ක්‍රෝධ කරනවා නම් මගේ පැවිද්දෙන් ඇති වැඩේ මොකද්ද කියලා හිතන්න කියලා භික්ෂුවට දේශනා කළා. අතපය කපන කෙනාටත් වෛර කරනවා නම් මගෙන් ඇති වැඩේ මොකද්ද කියලා හිතන්න කියනවා. ඊළඟට පින්නතුනි ආයි කියන අතපය කපන කෙනාටත් වෛර කරන්න එපා නම් මේ සාමාන්‍ය සුළු සුළු දේවල් වලට මට කේන්ති යනවා නම් නිකන් හිතලා බලන්නකෝ අපිට ඉන්න ගමන් කේන්ති යන දේවල්. ගෙදරක ඉන්නකොට කීයකට කේන්ති යනවද අපිට? ඒ වගේ තමයි කොතන හිටියත් එහෙම තමයි. කියතෙන් අතපය කපනකොට ඒ මිනිස්සයාට ද්වේෂ කරන්න එපා කීවනම් මේ සමහරලාට මේ භාණ්ඩයේ අතන තියලා තියහමත් මට තරහ යනවා. කොස්ස ගත්ත තැන කොස්ස තියලා නැත්තම් මට තරහ යනවා. පිළිතේ ඒ කියන්නේ ගත්තට පස්සේ කොස්ස තියන්න ඕනේ වෙන තැනක කියන එක නෙමෙයි. ඒක වෙනම මට්ටමක් මේ ශාසනය කියලා තියෙනවා. ආභි සමාජාරික සීලය කියලා අපි කියන්නේ ආචාර ගෝචර සීලය කියලා. නිවන් දකින්න ඒවත් ඍජුව බලපානවා. ඒව වෙනම මේ ශාසනය කියනවා. නමුත් දුර්වලයෙක් තමයි තමන්ගේ වැඩේ කරගෙන ඒකේ තන දාලකින් තියෙන්නේ. ඔහු ආත්මార్థකාමී. තමන්ගේ වැඩේ ගැන විතරයි හිතලා තියෙන්නේ. අනුන් ගැන හිතලා නැහැ. ඒ මට්ටම් වෙනම මේ ශාසනයේ කතා කරලා තියෙනවා. නමුත් එවන් පහත් පුජ්‍යලියුගේ ක්‍රියාකාරකමකට මම කේන්ති ගත්තොත් මම ඔහුටත් පල්ලෙහාට වැටෙනවා මිසක් මම උසස් කෙනෙක් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒ වගේ සුළු දේවල් වලටත් කේන්ති ගන්නවා නම් මේ ශාසනය කියන මේ මට්ටමට වඩා මං තව කොච්චර ඈතින්ද ඉන්නේ කියලා අපිට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් පින්නතුනි අද ධර්මදේශනාව සඳහා අපිට වෙන් වෙලා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා උතුම් වූ පෝතලීය සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරනු ලබන 8 වෙනි ධර්මදේශනාව අපි මේ විදිහට නිමා කරමු. 9 වෙනි ධර්මදේශනාවෙන් අපි තවත් කාරණා ටිකක් සාකච්ඡා කරමු. ලෝක සත්‍යයගේ නිර්වාණ අවබෝධයේ පහසු වීම උදෙසා පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාව මේ විදිහට සිදුකරන්න දායකත්වයේ දරුණු ලබන්නේ පින්වත් හේමා රත්නායක මෑණියන්ගේ 74 වන ජන්මදිනයේ නිමිති කරගෙන මෑණියන්ට ආශිර්වාද කරන්න. ඒ මූලික අරමුණ ප්‍රධාන කරගෙන මියපරලෝ යන්නට යෙදුන ජල්තොටගේ දොන් ඊසවති මෑණියන් සහ මැන්ඩි සප්පුහාමි පියාණන්, ඒ වගේම සුදු කුමාරි හාමි මෑණියන් සහ රත්නායක මුදියන්සේලාගේ සුදු බණ්ඩා පියාණන්, හේමා රත්නායක මෑණියන්ගේ මියගිය සහෝදරයින් සහ සහෝදරියන්, පල්ලේගම පස්සර
දිනේෂ් අරුණසිරි රත්නායක පුතනුවන් මේ නම් සඳහන් කළ නිධන ප්‍රාප්තියට පත්වන සියලූම ඥාති මිත්‍රාදීන්ට දෙමව්පියන්ට මේ රැස්කරගත්ත උතුම් සද්ධර්ම දානානි සංසේ අඩු නැතුව අනුමෝදන් වේවා කියල පුණ්‍යානුමෝදනා කරමු. සෙත් ප්‍රාර්ථනා කරනවා හේමා රත්නායක මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබා සුවසේ ධර්මය අවබෝධ වීම පිණිසත්. දායකත්වය දරණ හේමා රත්නායක මෑණියන්ගේ ස්වාමි පුරුෂයා වන පුවක් කැටිය ලොකුගේ විමල රත්න මහත්මාටත් පියාණන්ටත් පුතා චමින්ද විමලරත්න ලේලි ධනුෂ්කා හේම මාලී රත්නායක මුණුපුරා රවීෂ් සහ මිනිපිරිය හසලි දුව ඉන්ද්‍රාණි විමලරත්න සහ බෑනාවන ලෝෂාන් ඉලංගසිංහ දුව දර්ශී රත්නායක ඒවගේම පුතා මදුෂාන් ලක්ෂිත සහ මිනිබිරිය වන රිසදි යන අයට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වත් හේමා රත්නායක මෑණියන්ගේ සුජීවත්ව සිටින අක්කා වන හතේ කණුවේ වෙසෙන ප්‍රේමා රත්නායක මෑණියන් සහ අනෙක් හිතවතුන් සහ ඥාතීන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයම ලැබේවා. ඊට අමතරව අද දින ධර්ම දේශනාව සිදු කරන දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම ගම්භීර ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන ලංකාවාසී ලෝකවාසී උතුම් ගෞරවනීය මහා සංඝරත්නයට සුවසේ ධර්ම අවබෝධය කර ගැනීම පිණිසත් අතීතයේ සිට මේ දක්වාම මාතෘභූමිය රැකීමට දායක වූ සියලුම රණවිරුවන්ටත් මේ පිම්පෙත් අඩු නැතුව මනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් හේමා රත්නායක මෑණියන්ගේ 74 වන ජන්මදිනයේ නිමිත්තෙන් ධර්ම දේශනාව සිදු කරලා අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් හේමා රත්නායක මෑණියන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ පිණිසම අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. අප රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන් සද්ධර්ම ශ්‍රවණය කළ සදැහැති ඔබ සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් අඩු නැතුව අනුමෝදන් වේවා. ඔබ අප සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැපසහගත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.